එක්තරා පුද්ගලෙක් හිටියා ඔහුට හැම විටම අන්යන්ගෙන් ඔහුට ලැබෙන ගරුත්වය අවශ්‍ය වුණා මේ පුද්ගලයා වංචාසහගත නොවන සංවේදී හිතක් තිබෙන කඩවසක් පෙනුමක් දෙන තම වෘත්තීය දක්ෂයෙක් නොපැකිලිව අනිත් අයට උදව් කරනවා ඉතින් ඔහුට සමාජයේ ගරුත්වයට පාත්‍ර වෙන්න අවශ්‍ය සුදුසුකම් හොඳට තිබුණා ඒත් ඔහු හැම මොහොතේම හැසුරුනේ කාටවත් ගරු කරන්න හිතන විදියට නෙවෙයි නිරන්තරයෙන් කාගේ හරි වැරැද්දක් ගැන දොඩමළු වෙනවා තම වෘත්තීය සමකාලීනයන්ව නිතර විවේචනය කරනවා ඕනෙම තැනකදී නොනවත්වාම කතා කරන එක ඔහුගේ පුරුද්දක් එහෙමත් නැත්නම් තමන්ට ඕන දෙම කරගන්න අනවශ්‍ය ගැටුම් ඇති කරගන්නවා. ඒත් ඔහු ඔහුට අනිත් අය ගරු කරන්න ඕන කියලා හිතාගෙන ඉන්නවා. තමන් ගැන උමනාවට වඩා වර්ණනා කරනවා. හැබැයි බොහෝ දෙනා ඔහු නැති දැන ඔහු හාසක ලක් කරනවා වගේම පිස්සෙක් කියලා හඳුන්වන්නත් පෙළඹෙනවා. මේ සත්‍ය සිදුවීමක්. මනෝවිද්‍යාව පැත්තෙන් ගත්තම මේ පුද්ගලයා ගැන පැහැදිලි අර්ථකථනයක් දෙන්න පුළුවන්. එනම් අතීතයේ අනිත් අය අතින් දැඩි ලෙස ප්‍රතික්ෂේප වුණ අය මේ තත්ත්වයට වැටෙන්න පුළුවන්. හැමෝම නෙවෙයි ප්‍රතික්ෂේප වීම වෙන වෙන විදියට විඳදරාගත් අයත් ඉන්නවා. විශේෂයෙන් කුඩා කාලේ මාපියන්ගෙන් ලැබිය යුතු ආදරය අවතාරය නොලැබිකේ දරුවන්ට මේ ඉරණමක් වෙන්න පුළුවන්. ආදරේ උපරිමයෙන් හොයන කාලේ පවුලට අලුතින් නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි එකතු වුනාම අම්මා තාත්තාගේ සමාජිකයෙක්ව කාත් බහුලණෙක් මෙහෙම දරුවන්ට බලපාන්න පුළුවන්. මේ මතුපිට හිතේ නැති වුණත් යටි හිතේ තැන්පත් වෙන දෙයක්. මේ වගේ නොයෙක් කාරණා මත පුත්කල පෞරුෂයක මෙහෙම දේවල් අපිට දකින්න පුළුවන්. හැබැයි අපි කවුරුත් කැමති සමාජයේ කරුත්වෙන් සලකන චරිතයක් වෙන්න. ඒක සාමාන්‍ය මනුස්ස ස්වභාවය කියලා තමයි මනෝවිද්‍යාවද කියන්නේ. ඒබ්‍රහම් මාස්ලෝ කියන මනෝවිද්‍යාඥයා පුත්කල අවශ්‍යතා දෝරාවලියක් ඉදිරිපත් කළා. මේකෙනිත ලස්සනට පැහැදිලි කරනවා. කොහොම නමුත් අපි වෙනුවෙන් ගෞරවයෙන් ගොඩනගා ගන්න ඕන අපි. අනිත් අයට ඇඟිල්ලෙන් ඇනලා කියන්න බෑ ඔබ මට ගෞරව කරන්න කියලා. එහෙනම් කොහොමද ඒක කරන්නේ? ඔබ කොයිතරම් ගුණහපත් කෙනෙක් වුණත් ඔබට නිසි ගෞරවය ලැබෙනවද කියලා ඔබට ඔබෙන්ම ප්‍රශ්න කරගන්න උණු අවස්ථා තියෙනවා ඇති. ඔබ ධනවතෙක් විය යුතු නැහැ. ලොකු නිලයක් දරන්නකු විය යුතු නැහැ. අසාමාන්‍ය දක්ෂයෙක් විය යුතු නැහැ. ඔබ හිතන්න පුළුවන් මගේ අතින් වැරදි වෙලා තියෙනවා කියලා. නමුත් ඔබේ ගෞරවයට ඒකත් බාධාවක් වෙන්නේ නැහැ. මොකද අපි කවුරුත් 100%ක් නිවැරදි මිනිස්සු නෙවෙයි. අපි අතින් වැරදි වෙනවා. ඒව හදා ගන්නවා. ඉස්සරහට යනවා. ඒක තමයි අපේ ස්වභාවය. සැබෑ ලෙස මිනිසුන්ට ඔබ ගෞරව කරන්න මේ කියපු කිසි දෙයක අත්‍යවශ්‍යතාවයක් නැහැ. එහෙනම් අවශ්‍ය වෙන්නේ මෙන්න මේ ටිකයි. ඒවා ජීවිත කාලයටම අදාළ කරගෙන ඔබ ගැන හිතන්න. අංක 1 තමයි ඔබ ඔබටම ගෞරව කරන්න. ඒ નિરાයසෙන් අන් අයට පේන්න පටන් ගන්නවා. ඔබ පහතට ඇද දමන කතා විහිළුවට ඕන තරම් ඔබ අතින් කියවිලා ඇති. අදින්නම් ඒක නවත්තන්න. ඔබ එක වචනකින් හරි ඔබ පහළට දමනකොට අනික් අය ඒ උපරිම ප්‍රයෝජන ගන්න බලනවා. කවදාවත් ඒ වැරද්ද කරන්න එපා. ඔබේ අඩුපාඩු කියන්න යන්නත් එපා. ඔබ ප්‍රතික්ෂේප වුණ අවස්ථාවගෙන නොකිය ඉන්න. ඔබ ගෞරවයට පාත්‍ර වුණ තැන් සහ ඔබේ ජයග්‍රහණ ගැන විතරක් කතා කරන්න. අංක 2. හැම විටම හොඳ වෙන්න යන්න එපා. පොඩ්ඩක් විතර තද චරිතයක් වුණාට කමක් නැහැ. හැබැයි සාධාරණ ලෙස අපි ඕනවට වඩා හොඳ වෙන්න කියම අනිත් අයගේ හිතරේ දේ කියලා සමහර දේවල් ඉවසත් පුරුදු වුණාම ඒක පුරුද්දකට යනවා. අනික් අය ඒක පාවිච්චි කරන්න පෙළඹෙනවා. අංක 3. පැහැදිලි සීමාවන් පවත්වා ගන්න. ඒ කියන්නේ තමන්ටම තමන් සීමා දා ගන්න ඕනේ. උදාහරණයක් විදියට ඔබ යාළුවෙක් එළියට ගියාම රෑ 10ට කලින් අනිවාර්යෙන් ගෙදර එනවා. ඔබ කවදාවත් මත්පැන් පාවිච්චි කර රියදුරු අසුනේ වාඩි වෙන්නේ නැහැ. ඒ වගේ දේවල් ඔබට ඔබ වෙනුවෙන් පණවා ගන්න වෙනවා. මානව සම්මතාවලදී විශේෂයෙන්ම ඔබ ඔබව සීමා කරගත යුතුයි. අංක 4. ඔබ එකඟ නොවන දේවල් ප්‍රකාශ කරන්න. ඒවා කරබාගෙන ඉන්න එපා. අනිකාගේ හිත නොරදෙන පරිදි තමා එකඟ නොවන දේවල් සහ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම ගෞරවනීය පෞරුෂයක් ඇති පුද්ගලයන්ගේ ලක්ෂණයක්. අංක 5. සීමාව ඉක්මව සමාව අයිතිමෙන් වල්කින්න. සමාව ගත යුතු තැන්වලදී නොපිකිලිව සමාව ගන්න. හැබැයි හැම වෙලාවෙම වරද තමා මත පටවාගෙන සමාව ගන්න එපා. එහෙම වුණොත් ඔබට මුළු ජීවිත කාලෙම සමාව අයිතිමින් සිටින පරිස්ථිතියක් ඉබේම නිර්මාණය වෙන එක වළක්වන්න බෑ. ඊට පස්සේ ඔබේ සමාව ගැනීමට ලැබිය යුතු වටිනාකම ගෞරවයේ බිඳුවටම වැටෙන්න ඔබටත් නොදෙනීමයි. අංක 6. තමා සැලකිල්ල ලබන්න කැමති ආකාරයට අනෙක් අයට සැලකන්න. තමා ගෞරවයට පාත්‍ර වෙන්න කැමති නම් ඒ අයරෙන් අනෙකාටද ගෞරව කරන්න. තමා සතුටින් සිටීමට කැමති නම් අනෙකාටද සතුටින් සිටීමට කැමති බව හිතන්න. වපුරක බීජ වලින් පමණක් අස්වැන්න ලැබෙන බව මතක තබා ගන්න. මුම් බීජ වපුරා කොරහන් අස්වැන්නක් බලාපොරොත්තු වෙන්න බෑ. අංක 7. පොරොන්දු ඉෂ්ට කරන්න. හැරෙන පැත්තට අවස්ථානුකූලව පොරොන්දු දීමෙන් වළකින්න. තමාට ඉටු කළ නොහැකි පොරොන්දු කවදාවත් දෙන්න එපා. කැපවීමෙන් ඉටු කළ හැකි පොරොන්දු පමණක් දෙන්න. වචනෙට වැඩ කරන්න ගුවන්න. අංක 8. චිත්ත වේග පාලනය කරගන්න. පිරිස ඉදිරිය හැඟුම් බර වෙන්න එපා. කේන්ති ගන්නත් එපා. තම අභ්‍යන්තරයේ අනිකාට හඳුනාගත හැකි වෙන පරිදි හැසිරෙන්නත් එපා. අංක 9. හොඳ සවන් දෙන්නෙක් වෙන්න. මිනිසුන්ගේ හිතේ නිරායාසයෙන් ගෞරවයක් ඇති වෙන දෙයක් තමයි මේ සවන් දීම කියන්නේ. තොරතෝංචියක් නැතිව කියවන්නෙකුට වඩා සංයමයෙන් ඇහුම්කන් දෙන්නේ කියන්නේ සැබෑම ගෞරවනීය චරිතයක්. ඔහොහෝ ඇයවට හරි සුන්දර මාන සමත්තා ගොඩ නැගෙනව නිරායාසයෙන්ම. මේ කාරණා නවයේ පුළුවන් නම් දිනේ පොතකට සටහන් කරලා තියාගන්න. එයින් ඔබට ලැබෙන්නේ ගෞරවය පමණක් නොවේ. සාර්ථකත්වයේද මේ පසුපසින් ඉබේම පැමිණෙන බවත් අමතක කරන්නට එපා.